හැමදාම ඉලක්ක වලට වැඩ කරපු කෙනෙක්. උත්සාහය තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. හැම කෙනෙකුටම අභිමානයක් තියෙනවා. අපි හැමෝම අනිත් අයට ගෞරව කරන්න ඕනේ. ජීවිතේ කෙනෙකුට දෙයක් නැතුණා කියලා දුක් වෙන්න ඕනේ නෑ. අපි ජීවිතයට ඉඩක් දෙමු. අද දවසේදී අපි අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න සුවිශේෂී ආරාධිත අමුත්තා ඔබ හඳුනාගත්තා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ කෝප්‍රල් වජිර පුෂ්පකුමාර. අයිබෝන් වජිර ඔබට. මුලින්ම කියන්න, ඔබ කොහොමද යුද්ධ හමුදාවට සම්බන්ධ වෙන්නේ? මගේ ගම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෝම්පුර ගම්මානයක්. අපේ ගම මායින් ගම්මානයක්. හැමදාම අපේ අහන් ලැබුණ වෙඩි සද්දවල, එතකොට අපි පයෙන් තමයි ජීවත් වුණේ. එතකොට මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරලා මට හිතුණ දේ තමයි දැන් හැමදාම යුද්ධේ ඉවරයක් නෑ. එතකොට මමත් මේකට සම්බන්ධ වෙන්න ඕන, මටත් දෙයක් කරන්න පුළුවන් රටට. එහෙනම් මම හිතාගත්තා ආමිකට යනවා. ඒකලා ඒ ආමිකෙත් අමාරුම බැරෑරුම ඒකගේ තමයි විශේෂ බලකාය කියන්නේ. මම අහලා ටීවී එකේ දැකලා ඒගොල්ලන් ක්‍රියාන්විත දැකලා අපේ ගම්මාන ඉඳලා ඉතින් මම හිතුවාගත්තා මම අනිවාර්යයෙන්ම යන්නේ විශේෂ බලකායට එක් වෙන්නේ. විශේෂක බලකායත් එක තමයි එක් වෙලා ඉදිරියට රාජකාරි කරන්න, රට දෙයක් කරන්න කියලා. ගෙදරින් අකමැති වුණ නැද්ද මේ යුද්ධ හමුදාවට බැඳෙනකොටද? සමහර අය නම් සමහර දෙමව්පියෝ හරි කැමති වුණා තමන්ගේ පුතා යුද්ධ හමුදාවට බැඳෙනවට, තමන්ගේ දුව යුද්ධ හමුදාවට බැඳෙනවට, රට වෙනුවෙන් සේවය කරනවට. ගෙදරින් තහනමක් ආවේ නැද්ද? ගෙදරින් ගොඩක්ම අකමැති. මොකද මගේ තාත්තා 96 4 12 එල්ඩිටෙන් අරන් ගියා. ඉතින් තාත්තත් නැති වෙලා මමත් මොන රටට දෙයක් කරන්න කියලා නැති වේදෝ කියලා අම්මට ලොකු බයක් තිබුණා. අම්මා නම් අකමැති යන්න එපාම තමයි කිව්වේ. ඊට පස්සේ මම හොරෙන් තමයි මම බැඳුනේ. ඒකල මම ට්‍රේනින් වෙන කාලෙත් මම කිව්වේ මේ කොළඹ ජොබ් එකක් කරනවා ආමික කියලා කිව්වේ නෑ. මම ට්‍රේනින් වෙලා පාස් අවුට් වෙලා ගෙදර ගියාට පස්සේ තමයි දන්නේ මම ආමිකේ කියලා. හොඳයි, දැන් කොහොම හරි ඔබ ඔබේ රට වෙනුවෙන් ඔබ යමක් කරන්නට ඕනේ කියලා හිතුවා. මේ රටේ ඒ කාලෙදි තිබ්බ ත්‍රස්තවාදී උදුරෙන් ඔබ රට ගලවා ගන්නට හිතුවා, අපිව ගලවා ගන්නට හිතුවා. ඔබ විශේෂිතම බලකායට, ඒ කියන්නේ යුද්ධ හමුදාවේ මා දන්නා තරමින් මා සොයාගත් කාරණා අනුව අමාරුම පුහුණුව තියෙන්නේ විශේෂ බලකායට. අමාරුම පුහුණුව කියන තැනදී මොන වගේ පුහුණුවක්ද ලබන්නේ? ඒක අපිට විස්තර කරන්න තරම් නොහැකි. අමාරුයි. ඒක අපිට ජීවිතයේ ඕනම දෙයකට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවකට දේ පුහුණු කිරීම කරන්න. ඔව්. අපි අදිස්ත්‍යයෙන් අභියත වරමුණ කරා තමයි අපි සටන් පාදේ තේමා වෙන්නේ. අපිට බෑ කියලා දෙයක් නැහැ. අපි හැමදේම කරන්න, අපිට ඕනම අමාරුම කාර්යයක් වුණත් අපිට කරන්න පුළුවන් විදිහට අපිව හුරු කරනවා, පුහුණු කරනවා. විශේෂිත පුහුණුවක් තමයි අපිට දෙන්නේ හැම ආකාරයකින්ම. අපි 8 දිනයි කණ්ඩායමක් ක්‍රියාන්විතයේ ගිහිල්ලා අපි කවදාවත් අපි සොල්දාදුව තුවාල වෙච්ච සොල්දාදුවෙක්වත් දාලෙන්නේවත් මම 8 දිනාම දෙත්තලා මම ඉතුරු වුණා නම් මම ඒ 8 දිනාමත් බේර අරගෙන මට පුළුවන් මගේ උපරිම ශක්ති ධෛර්යය යොදලා මම සටනට මුහුණ දෙන්න තමයි අපිට කියලා දෙන්නේ, පුහුණු කරන්නේ. එච්චර අමාරු දරා ගැනීම, විශේෂයෙන් දරා ගැනීමේ ශක්තිය උපරිමයෙන්ම අපිට දෙනවා. අපි ඒ දරා ගැනීම හින්දා තමයි මමත් අද මෙතන ඉන්නේ තුවාලත් වෙලා. හොඳයි, අපි ඇත්තටම කතා කරන්නේ වජිර පුෂ්පකුමාර කියන මේ චරිතයත් එක්ක. දැන් මම හිතනවා මුළු රටම ලෝකෙම දන්න චරිතයක්. දැන් අපිට යම් අවස්ථාවකදී ජීවිතයේ අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වජිරටත් සිදුවුනේ ඒ ආකාරයේම තත්වයක්. රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්නට යනවා. හැබැයි යම් අවස්ථාවකදී ඒ රුදුරු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ වජිර ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වුණාට පස්සේ වජිරට නැති වෙන දේ ගැන නෙමෙයි. වජිරට නැති වෙන දේත් එක්ක වජිර ජීවිතේ ඇති කරගන්න, එහෙම නැත්නම් ජීවත් වෙන්න, එහෙම නැත්නම් තවත් අභියෝගයකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තේ කොහොමද කියන කාරණාව ඔබට කියන්නේ. එහෙම නැත්නම් මටත් වජිරකින් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා මගේ ජීවිතේට. මම ඉන්නේ පුටුවක වජිර. ඔබ ඉන්නේ රෝද පුටුවක. මට පුළුවන් නැගිටලා ඇවිදලා යන්න. ඔබට යන්න පුළුවන් ওই රෝද පුටුවේ දැනට. හැබැයි
තවමත් ඔබ උත්සාහ කරනවා දැනටත් ඔබ උත්සාහ කරනවා මේ රෝද පුටුවෙන් අයින් වෙලා යන්න පුළුවන් දවසක් එයිද කියලා. හොඳයි. උත්සාහය කියන එක ඔබේ ජීවිතයට එකතු කරගන්නේ ඔබට ඒ වෙඩි ප්‍රහාරයට ලක් වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක් එක්ක. මම හිතනවා ඒක අපේ රටට අපි මේක නරඹන අයට පාඩමක් වෙයි කියලා. මම මට වෙඩි වැදිලා මගේ බෙල්ලට වෙඩි වැදුනේ. ඊට පස්සේ බෙල්ලෙන් පාතම පන් නැතුව අවුරුදු ගාණක් හිටියා ඇඳට වෙලා. එතකොට ඇඳට වැටුණාට පස්සේ අපි ගොඩාක්ම මානසිකව කායිකව හැම විදිහකින්ම අපි වැටෙනවා. එතකොට අපිට දෙයක් කරගන්න බැරුව ඉන්නකොට කෙනෙක්ගේ උදව් ඉල්ලගෙන ඒ දේවල් කරගන්න ඕනේ. දැන් ඔබට රට ගැනත් ලොකු හැඟීමක් තිබුණා. තව වැඩ කරන්න ඔබට ඕනකමක් තියෙන තැන. ඔව් ඒ දේවල් කරගන්න බැරි වුණා ගොඩක් දුක හිතුණා. ඉතින් ඒ කළා අපි ඇඳේ ඉන්නකොට අපිට හිතෙන්නේ අපින් දැන් වැඩක් නැහැ. මේ දේවල් හරියන්නේ අපි මේ මැරුණා නම් හොඳයි කියලා තමයි හිතුණු වාර අනන්තයි. නමුත් මම හිතාගත්ත කෙනෙක්ගෙන් උදව් නැතුව මම කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. කෑම ටිකක් කන්නේ කොහොමද, වතුර ටිකක් බොන්නේ කොහොමද කියලා, බෙල්ලෙන් පාද පන්නේ නැතුව මේ දේවල් කරගන්න කෙනෙක් එනකන් ඉන්න ඕනේ. නමුත් මට විශේෂ බලකය මට සහායක නිතරම දැනටත් මට ලැබෙනවා. ඒ ලැබුණා සහාය පුහුණුවත් මට හිතුණා දැනටත් ප්‍රයෝජනවත් වුණා කියලා. ඔව් ඒ පුහුණුවත් එක්කම තමයි මම අද මෙතන ඉන්නේ. හිත හයියයි හැමදේම දැනටුණත් බෑ කියලා දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. බැරි වෙන්න පුළුවන් නමුත් උත්සාහ කරනවා. ඉතින් ඇඳේ ඉඳලා මෙහෙම මෙතැනට එන්න මම හිතාගත්තේ මට කාගෙන්වත් උදව් නැතුව ඇඳෙන් රෝද පුටුවට බැහැලා මගේ වැඩ ටික කරගෙන ආපහු ඇඳනගෙන. ඊට පස්සේ මට ඒක උත්සාහයෙන් මම ඒ දේ කරගත්තා. මම හිතාගත්තා මම දැන් අල්ලගෙන හිට ගන්න ඕනේ, එක්සයිස් කරන්න ඕනේ කියලා. මම අදටත් ඒ දේ කරනවා. අපේ අයට තියෙනවනේ වජිර වුමනාවක් බොහොම ඉක්මනින් වැඩ කරන්න. දැන් මට හිතෙනවා දැන් ඔබට බෙල්ලෙන් පල්ලෙහා පණ නැති වුණා. ඒක සෑහෙන කාලයක් ඔබට ඒ තත්ත්වෙම ඉන්න වුණා. හැබැයි දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් තමයි මේ රෝද පුටුවට ඇවිල්ලා තමන්ගේ වැඩ කරන්න පුහුණු වෙන්නේ. ඉවසීම කියන එක. ඉවසීම කියන එක 100% නෙමෙයි 1000ක් 2000ක් ඕනේ. අපිට හදිසියෙන් දෙයක් කරගන්න බෑ. බෙල්ලෙන් පාද පන් නැතුව අවුරුදු ගාණක් ඉඳලා මට හිතුණොත් එහෙම මේ අල්ලන්න පුළුවන් එහෙම බෑ. ටිකෙන් ටික තමයි හැමදේම හරියන්නේ. ඉස්සරෝම ඇඟිල්ල දෙකක් වැඩ කරලා ඊට පස්සේ අත් මිටි කරන්න පුළුවන් වුණා. අත් නමන්න ටික අරින්න හයියෙන් දෙයක් අල්ල ගන්න. මට ඉස්සරලා ඉස්සරෝම අත වැඩ කරනකොට වතුර බොන වීදුරු අල්ල ගන්න බෑ මට. ඉගෙන ශක්තියක් නෑ ලං කරගන්න බෑ. ඉතින් එහෙම කියලා මම හදිසිය මේ දේවල් කරන්න මන් දන්නවනේ කරන්න බෑ කියලා. ඒ නමුත් උත්සාහය අතාරින්න හොඳ නෑ. ඒක ට්‍රයි කරන්න ඕනේ. ඒ ට්‍රයි කරලා තමයි උත්සාහ කරලා තමයි අද මේ තැන ඉන්නේ. මම එක්සයිස් කරනවා. ඉතින් අද ඒ දේවල් මම කරගන්නවා. ඉතින් මම හිතාගත්තා බැරි වුණත් මට දෙයක් කරගන්න පුළුවන් වෙන විදිහට මම වැඩ කරගන්නවා, උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි අද මෙතන ඉන්නේ. සමහර අවස්ථාවන්වලදී අපිට ජීවිතයේ පරාජයන් ලැබුණාම ඒක සමහරට දරා ගැනීමේ ශක්තිය හරි අවම වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒ අවස්ථාවන්වලදී අර ඔබ කිව්වා අපිට දෙයක් කරගන්න බැරි වුණ තැන තමයි අපි ළඟ ඉන්නේ කවුද කියන එක පිළිබඳ විමසිලිමත් වෙන්නේ නේ. මොකද අපිට දෙයක් කරගන්න පුළුවන් වෙනකොට බොහෝ දෙනෙක් අපි ළඟ ඉන්නවනේ. මම කැමති ඒ දේ දැනගන්න. සමහරලාට ඔබට නම් මට හිතෙනවා එවැනි අවාසනාවන්ත තත්වයක් ඇති වුණේ නැද්දෝ කියලා. මොකද එකක් තියෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොහොම ප්‍රබලව මේ අපේ රණවිරුවන් පිළිබඳ සොයා බැලීම් දිගින් දිගටම කළා. අදටත් ඔබට මේ විදිහට අපේ මැදිරියට එන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් එක්ක ඒ ඉන්න නිලධාරීන් අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා මේ දැන් ඔබ හමුදාවේ කියන කොටස අමතක කළොත් ආබාධ තත්ත්වයකට පත් වෙන්න මම දන්නේ නැහැ. අද මම මේ පුටුවේ හිටියට, මම නැගිටලා ගියාට, මම ඇවිද්දට හෙට දවසේදී මට යමක් වෙන්න පුළුවන්. මට මම ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ඉඳලා මම තුවාල වුණා. මම අද මෙතන ඉන්නවා. මට හැම විදිහකින්ම උදව් කරන ශ්‍රී ලංකා යුද හමුදා පුතුම. එතකොට මගේ විශේෂ බලකායේ. එතකොට ඒ දේවල් හැමදේ උදව් කරනවා. නමුත් මම ආමිගේ නැතුවම සිවිල් එකේ හිටියා නම්, සිවිල් එකේ ඉඳලා ආබාධිත වුණා නම් අපිට දෙයක් කරගන්න බෑ. අපිට දෙමා අම්මා විතරයි ඉන්නේ මල්ලී නංගී. ඉතින් ඒගොල්ලොන්ටත් පුළුවන් විදිහේ මට බෙහෙත් කරන්න හැමදේම කරන්න කරයි. නමුත් ඒගොල්ලොන්ටත් කරලා අවසානයක් තියෙනවා. ඉඳගෙන විකුණලා හරි ඒ දෙගොල්ලෝ මට මේ දේවල් කරයි. නමුත් ඒ දේවලු නැතුණාට පස්සේ බෙහෙත් කරන්න අපහසුතාවය. අපිට හොස්පිටල් එකට යන්න, එතකොට බස්වල නමුත් ආබාධිත සීට් එකක් තියෙනවා. නමුත් ඒකේ
මම මේ වෙනකම් බස් එකේ ගිහිල්ලා තියෙන එක පාරයි. ඒකට හේතුව? ඒකට හේතුව මම රාගම ඉන්නකොට හදිසියක් වෙලා මම එතකොට ගියා කොටුවෙන් බස් එක නැගලා. වීල් එකේ ගිහිල්ලා මගේ ළඟ ඉන්න කෑට එකට එක බස් එක නැගලා ආබල් සීට් එකේ වාඩිලා හිටියා. නමුත් මගේ ඇඟේ කොහෙවත් කපලා නම් නැහැ, අතක් කපලවත් කකුල් කපලා නැහැ, හොඳට තියෙනවා. මම ආබාධ බැලුව බැලමට පේනවා. නමුත් මම කියන්නේ මේ මං මේ ආබාධයිනේ මම කියලා මම එහෙම කියන්නේ නැහැ. මම හරි ගා ගන්නෑ. පේන් හැම මොන දුක මොන අපහසුතාවයක්ද බං මං hina වෙලා ඉන්නවා. මිනිස්සුන්ට අපි දැක්කම පිළියයක් තියෙනවා නා මේ මිනිස්සයා මේ හොඳින් ඉන්නවනේ කියලා. දෙන්න පුළුවන් එකම දේ තමයි මම තුවාලනා කියලා hinaව කතාව දෙන්න පුළුවන් මිනිස්සුන්ට. නොමිලේ දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. පංගුවකයි ඒකක් නැති වෙන අහින්නවා. ඉතින් ඒ හින්දා මම ගියලා තින එක බාරේ මම සීට් එකේ වාඩිලා ඉන්නකොට ඒගොල්ලෝ ඇත්තටම දන්නේ නැහැ ඉතින් මම ආබාධයයි අර එමේ කියලා බෑග් දෙනවා. එතකොට දැන් බබෙක් හම්බෙන්න ඉන්න එක්කෙනෙක් නැගිට මේ බස් එක නැගලා පස්සේ ඕ එතකොට අනිත් අයත් ඒ විදිහට ඉඳලා දැන් අර පංගුවකයි දෙන්නේ නැතුවත් ඉන්නවා. ඉතින් මම ඉන්නකොට එයා මංගාව ඇවිල්ලා ඉන්නකොට මං මට නැගිටලා ඉන්නත් බෑ. නමුත් මගේ හිත කියනවා මෙයාට දෙන්නම ඕනි කියලා. මගේ වරදක් සිද්ධ වෙනවා. වරදක් සිද්ධ ඕ. ඉතින් අපහසුතාවය ඉතින් ඒ හින්දා මම යන්නේ නැහැ. නැත්තම් මම අද කොළඹ ඉඳලා මගේ ගමට යන්න රුපියල් 1000ක් අද කාලේ හරි 1000 බස් එකට ඉන්නේ තේ බොණ්ඩ නම් නැති. නමුත් මම මගේ ත්‍රිවිල් එකේ මම යන්නේ. එතකොට බස් එකේ යන්න ඕනේ නැහැ. ට්‍රේන් එකේ යන්න කාටවත් කරදරයක් නැහැ. මගේ නිදහස. එතකොට මම මගේ නිදහසේ මගේ ඉන්න කයට එකත් එක මම යනවා. එතකොට කාටවත් කරදරයක් නැහැ. නමුත් මම තුවාලනා කියලා කාටවත් හැම වෙලාවකම කරදරයක් වෙන්න මම කැමති නැහැ. අපේ ජීවිතයේ අපිට ඇති වෙන තත්වයන් අපිට කියලා කරන දේවල් නෙමෙයි, නොසිතූ දේවල්. ඉතින් වජිර පුෂ්ප කුමාර රට බේර ගන්න ගිය රණවිරුවෙක්. ඒතර රණවිරුවෙක් විදිහට පෙනී සිටින්නේ අප වෙනුවෙන්. ඉතින් එතනදී අහිමි වෙච්ච දේ වෙනුවෙන් කවුරුත් මම හිතන්නේ අනුකම්පා කළ යුතු නැහැ. අපි මේ හැමෝටම පුෂ්ප කුමාරට විතරක් නෙමෙයි අපේ ජීවිතයේ අපිට යම් යම් ආබාධ තත්වයන් නැති වෙන හැම විටකම වජිර පුෂ්ප කුමාර කියන චරිතෙට පුළුවන් නම් hina වෙලා මේ தത്വෙට මුහුණ දෙන්න. එහෙම නැත්නම් මෙච්චර දෙයක් වෙලත් මම නොවැටී සිටින්නට ඕනේ කියලා හිතන්නට පුළුවන්කමක් තියෙනවා නම් අපිට අපේ සමස්ත ප්‍රජාවයේම ඉන්න ආබාධිතයයට කියන්න තියෙන්නේ, ආබාධිත අපේම සහෝදර ජනතාවට කියන්න වෙන්නේ අපි අධෛර්යමත් විය යුතු නැහැ. හැබැයි ඒ වගේම මට සමාජයේට මම හිතන්නේ අපි ජීවිත දෙයක් වැඩසටහනේ අද ඔබව දැනුවත් කරන්නට හිතන්නේ මේ කිසිම කෙනෙක් අනුකම්පාව ලබා ගත යුතු අය නෙමෙයි, ආරක්ෂාව සහ ආදරය අපි විසින් ලබා දිය යුතු අය. ඒ නිසා අපි බලන්නේ පුෂ්ප කුමාරත් එක්ක දිගින් දිගටම මේ ඔහුගේ අත්දැකීම් එක්ක අපිට සමාජයේ අපේ තියෙන මානසික තත්වයන් යම් යම් අවස්ථාවන්වලදී වෙනස් කරලා යහපත් සමාජයක් තනන්න, එකිනෙකා කෙරෙහි දයාව, අනුකම්පාව, ආදරය, ආරක්ෂාව මේ සියල්ල එකතු කරන්න පුළුවන් තැනක් ඇති කරන්න හැකියාවක් ලැබෙයිද කියලා කෙටි විරාමයක් අරගෙන යලිත් මේ කතා බහට එක්වෙමු. හොඳයි, විරාමෙන් පසුව අපි යලිත් ජීවිතයට ඉඩක් දෙමු. වෙනස්ම ආරක වැඩසටහනක් අපි අද දවසේදී ඔබ වෙත ගෙනාවේ. අපි හැමදාම ලෙඩ රෝග ගැන කතා කරනවා, මේවයින් කොහොමද පරිස්සම් වෙන්නේ, මේවට මොන වගේ ප්‍රතිකාරද කරන්න කියලා. හැබැයි අපිට මානසිකව අපිට කායිකව යමක් ඇතුළට පස්සේ මේක මානසිකත්වයක් එක්ක අපි සාමාන්‍ය ජීවිතයට එන්නේ කොහොමද, එහෙම නැත්නම් අපේ සාමාන්‍ය ඉලක්කවලට කොහොමද යන්නේ කියන කාරණාව මම හිතනවා අද දවසේ අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් සුවිශේෂී අමුත්තෙක් තමයි අපි ඔබ වෙත ඉදිරිපත් කළේ. හොඳයි, මං කැමති ඔබෙන් දැනගන්නවා. දැන් තව තියෙනවා මං හිතනවා අපිට, දැන් ඔබ තාම ඔබේ ඒ වෙඩිවැදුණු තත්වයෙන් පසුව ටිකෙන් ටික සුව වෙලා දැන් තමයි යලි ඔබ ඉලක්කගත වෙලා තියෙන්නේ. හැබැයි ඒක රණ පිටියට නොවේ, ජීවිතේ ජීවන ක්‍රීඩාවට ඔබ දැන් මේ යොමු වෙලා තියෙන්නේ. මං කැමති යන්නේ ඒ ගැන දැනගන්න. මම දැන් කවුන්සලින් කෝස් එකක් කරනවා. මොකද පාඨමාලාවක් කරනවා පදනම් ආයතනයේ. එතකොට මම රෝද පුටුව දැන් පාඨමාලාවක් කරනවයි කියන තැනදිම කොහොමද දැන් ඔබ යන්නේ රෝද පුටුවේ? එතකොට පාඨමාලාවක් කරන්න ගියාම එතන පැය ගාණක් අපිට ඉන්න වෙනවා. දැන් ඔබේ සමාලලට යම් යම් අවශ්‍යතාවයන් ඔබට ඇති වෙන්නට පුළුවන් ඒ කාලය තුල. කෑම කන්න දැන් ඒව තනියම කරගන්න බැරි වෙනකොට ඔබ එතෙන්ට කොහොමද ඒකට සුදුසු විදිහට මේ ප්‍රායෝගිකව ඒ කටයුතු කරගන්න මේ අරගත් ඉලක්කේ? මම
යන්නේ මයිකයාට එකත් එක්ක ට්‍රීවිල් එක යනවා. එතකොට මම කෝස් එකට ගිහිල්ලා 9ට පටන් අරගෙන පාඨමාලාව 9ට පටන් අරගෙන 4ට ඉවරයි. එතකොට මං වෙනුවෙන්ම දැන් හමුදාවේ ලෙෆ්ටනන්ට් අධිකාරී ඒ මැඩම් එනවා මං වෙනුවෙන් කෝස් එක කරන්න. එතකොට මගේ උදව් වලට ඒ කියන්නේ ඒ මැඩම්ට කෝස් එක කරගන්න ඒ පාඨමාලාව කරගැනීම උමනාවින්ද නෙමෙයි ඔබට ඒ කාලය වැය කරන්න අවශ්‍ය නිසා. එතකොට මම මගේ ඉන්න කයාට එක මෙතන තියාගන්න බෑ. එතකොට එයා ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ ඉස්සෙක් නෙමෙයි ඒක. එයා එළියේ ඉන්නවා. ඇතුලේ මේ මැඩම් ඇවිල්ලා මම එතකොට ළඟින් ඉඳගෙන මට අපි ඉගෙනගෙන අවුරුදු 10ක් විතර අපි පොතපත ඇල්ලුවේ නැහැ. එතකොට හැමදේම අමතකයි. දැන් තමයි පොතපත බලලා ඒ දේවල් ඉගෙන ගන්න දැන් තමයි ලියන්නේ කරන්නේ. ඒ දැන් ආසයි දෙයක් ඉගෙන ගන්න හැම වෙලාවකම දෙයක් ඉගෙන ගන්න ආසයි. මම දන්නේ දෙයක් තියෙනවා නම් කායෙන් හරි අහගන්න. එතකොට මගේ ඔළුව හිතට දෙයක් දාගන්න ඔළුවට දෙයක් දාගෙන තව කෙනෙකුට මම ඒ ගන්න දෙයින් දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවානේ. අන්න ඒ දේ කරනවා. ඉතින් ඒ මැඩමුත් එක්ක 10ට තේක ඒ එතකොට මම තල් රෝදපුරිය තල්ලු කරගෙන ඒක කටයුතු කරගන්නවා. දේවල් නිලධාරිනියක් කියලා නැහැ. මට සහෝදරයෙක් විදිහට තමයි මට ඒ හැමදේම කරන්නේ. ළඟින් මිදලා මේ දේ කරන්න මේ දේ විදියට හොඳයි. එතකොට කෑම කන්න උනත් ගිහිල්ලා මට බෙදාගෙන ඉන්න බෑ. ගිහිල්ලා මේ කෑම එක බෙදලාගෙන දිලා වතු දෙක ළඟින් තියන අත හොදන්න උනත් සිංකේ ගාවට තල්ලු කරනවා. ඉතින් ඒ වගේ උදව් කරන්න අය ඉන්නකොට මම හැම දේ විදියකින්ම මම බලන්නේ හැම වෙලාවෙම ඉස්සරහට යන්න. ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ කෝස් එක කරලා මම වගේම රෝදපුටු රැඩලා ඉන්න අයට ඒ කවුන්සලින් පාඨමාලාව කරලා මට යාළුවර දෙයක් වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ජයග්‍රහණය. ඒ පාඨමාලාව සාර්ථකව හදාගලා මම අනිවාර්යයෙන්ම ඒ ඉලක්කයට යනවා. එතකොට මම රෝවින් කරන්න අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. අලුත් වැඩක් පටන් ගන්න රෝවින් කරන්න ඒකට අපි වරුණි මැඩම තමයි සෑහෙනම දැන් ගොඩාක් උදව් කරන්නේ මට. අද මේ තැන ඉන්නෙත් ඒ මැඩම්. එතකොට සිරෝම් මැඩම්. එතකොට ශ්‍රී ලංකාවේ දහමදාපතිතුමා. දැන් ඔය හැම කෙනෙකුගේම උදව්වක් ගන්න සමහර විට දැන් ඔබ හිතුවනම් එදා අර හිතුණා කිව්වනේ මට මැරුණා නම් මීට වඩා හොඳයි කියලාම හිතිච්ච අවස්ථා තිබුණානේ. හැබැයි එතනට ඒ මානසිකත්වය ඔබ හදා නොගත්තා නම් එහෙම නැත්තම් ටිකෙන් ටික සුව වෙනකොට අර ඔබ තව අවස්ථාවන් වලදී කියනවා මට ඕන වුණා කාගේවත් හවුහරණක් නැතුව එහෙම නැත්තම් කාටවත් කරදරයක් නොකර මට පුළුවන් ප්‍රමාණයෙන් මගේ වැඩ ටික කරගන්න මං උත්සාහ ගත්තා කියලා ඉන්නේ එතෙන්ට නාවනම් මට හිතෙනවා දැන් අනිත් දැන් තව කෙනෙකුට උදව්වක් කරන්න අපිට හිතෙන්නේ ඔබ මේ ජයග්‍රහණයේ ඉලක්කයක් ගන්නව නම් කියලා හිතුනොත් විතරයි. නැත්තම් ඉතින් දැන් මට මෙහෙම වුණා මට සලකන්නත් කෙනෙක් නැහැ මං ගැන බලන්න කෙනෙකුත් නැහැ කියලා ඔබ හුදෙකලා වුණා නම් සමහරවිට මේ කිසි දෙයක් ඔබට නොලැබෙන්න තිබුණා. ඇත්තටම මම එහෙම වුණා නම් මට මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මම අභිමන්සලේ ඉඳලා අද මේ තැනට ඇවිල්ලා දෙයක් මාධ්‍ය ආයතනයක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ ආසාව ඇති වුණා. එතකොට ඒකට ඒක මම ඒ ටාකට් එකට චතුර උදව් කළා. චතුර චතුර එතකොට සාරංගය. එතකොට ඒ අය හැම දෙරණ මාධ්‍ය ආයතන සියලුම දෙනා මට උදව් කරා. ඉතින් ඒ ටාකට් එක හරි එතකොට ඒ මං හිතාගෙන හිටපු එක මගේ සාර්ථක කරාට පුළුවන් වුණා. එතකොට දැන් මම ක්‍රීඩා පැත්තෙන් මං යන්න හිතාන ඉන්නවා. එතකොට උපදේශනයේ පාඨමාලාවක් කරනවා. ඉතින් ඒ ටාකට් වලට යන්න මට පුළුවන් වුණා. මේ හැම කෙනෙක්ගේම උදව් ලැබුණා. හැම කෙනෙක්ම කියන්නේ වරුණ මැඩම් සිරෝමි මාසික වල මැඩම් එතකොට ලෙෆ්ට්නන් අධිකාරී එතකොට ජෙනරල් කුමුදු බෙරා සර් එතකොට යුද හමුදාපතිතුමා එතකොට විශේෂ බලකය සිරෝමි නිලධාරීනි එතකොට මං ගාව ඉන්න කැයාටේක දෙන්න අබේරත්න එතකොට ප්‍රේමතිලක ඒ අයගේ උදව් මට හැම වෙලාවකම ලැබුණා. මේ ටාගට් වලට යන්න අපි මෙහෙම ඉන්නකොට ආබාධ වෙලා රෝදපුටුවල ඉන්නකොට අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා. එතකොට හැම තැනකටම ගිහිල්ලා ඒ දේවල් කරන්න බෑ අපිට. මේ අය හිරිය නැත්තම් මං අද මෙතන නැහැ. හොඳයි. ඒ අයටත් උදව් කරන්න ඔබට හිත් දෙන්නට ඇත්තේ ඔබ ඒ ඉලක්ක වලට කොහොම හරි යන බව දන්න නිසා. කොහොම වුණත් මම හිතනවා ඉදිරියේදීත් පැරාඔලිම්පික් නියෝජනය කරන්නට ඔබ පුහුණු වීම කටයුතු ආරම්භ කරනවා තව නොබෝ දිනකින්. අපි ඒ පිළිබඳවත් අපේ ජනතාවට කියමු. මොකද අපේ රණවිරුවෙක් අපි වෙනුවෙන් අපේ නිදහස වෙනුවෙන් අපේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ඒ විදිහට කොටසක් මං හිතන්නේ අද දවසේදී මේ රෝද පුටුවට සීමා කරන්නේ.
ඉතින් ඒ නිසාවෙන්ම මම හිතනවා අපි කතා කරන්නට ඕනේ යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වීමටත් වඩා අපිට යම් ආබාධ තත්ත්වයක් එහෙම නැත්නම් අපේ ජීවිතය අපිට කොයි යම් මොහොතක හෝ යමක් සිදු වුණාට පස්සේ රටේ ජනතාව විදිහට සමස්ත සමාජයේ විදිහටම අපි ඒ අය දිහා බලන්නට ඕනේ අනුකම්පාවෙන් නොව ආදරෙන් සහ සෙනෙහසින් සහ ආරක්ෂාවෙන්. ඉතින් එතනටයි අපේ මානසිකත්වය ගොඩනැගිය යුතු වන්නේ. ස්තුතිවන්ත වෙන ඔබට. ඒකම අපි තවත් ඉදිරියේදී ඔබ මේ කරන කියන දේවල් එක්ක අපි රටේ ජනතාවගේ යම් මානසික තත්ත්වයක් අපිට හදන්නට උත්සාහ කරන්න පුළුවන්. කොයි විදිහටද සමාජයේ මෙවැනි තත්ත්වයන් වලට ලකුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන කාරණාව පිළිබඳව. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ කෝප්‍රල් වජිර පුෂ්පකුමාර ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් දවසකදී අපි වජිරත් එක්ක කතා බහට එකතු වෙමු. එමනම් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.